දකින්න ලැබෙන නිවේදනය තුළ අප කිසියම් කරුණක් පිළිබඳව කතා කරනවායි කියලා දැනගන්නට ලැබෙන්න ඇති. මේ පිළිබඳව මගේ අවධානය යොමු වෙන්නේ මං හිතන්නේ වසර 40කට පෙර. මේ කාරණය පිළිබඳව 2013 පටන් මා ඇසුරු කරන හිතවතුන් විශේෂයෙන් විසාක ජයවර්ධන මහත්මිය ඇතුළු දන්නවා හොඳටම. නමුත් වර්තමාන එකතු වෙලා ඉන්න තරුණ පරම්පරාවට මේ පවතින ගැටලුව निराකරණය කරන්න ඕන කියන එක තමයි මගේ කල්පනාවත්. අපිට මේ ළමා කාලේ ඉඳලා ඉගෙන ගන්න පාලිය තුළ සිංහලට පාඩම් වෙන විදිහක් තියෙනවා. ධම්මංච භික්ඛු සංඝංච කියලා තමයි පාලියෙන් තියෙන්නේ. බුදුන්ද ධර්මයාද සංඝය ධර්මයේද සංඝයාද සරණ යාම කියලා තමයි සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ. තෙරුවන් සරණ කියලා ඉගෙන ගන්න එකෙත් බුදුන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ ධර්ම රත්නේ සංඝයා සංඝ රත්නේ කියලා තමයි අපි ඉගෙන ගත්තේ. මෙතන තමයි අපි ඉන්නේ. මොකටද තෙරුවන් සරණ කියන්නේ? පිහිට සංසාරයේ කියන එකේ දුකයක් තියෙනවා, මේකෙන් මිදෙන්න තමයි තෙරුවන් සරණ යන්න ඕන. එනද වෙන වැඩකට නෙමෙයි. අපට කුමරක් වැඩ කරන්න ඕන නම් උදැල්ල සරණ වෙනවා. ටවුන් එකට යන්න ඕන නම් බයිසිකලේ නැත්තම් වාහනේ සරණ වෙනවා. එහෙමනේ සරණ කියන එකේ තේරුම. ගෙදරකට නම් සරණ, ගෙයකට නම් ගෙදර සරණ තියෙන්නේ. වඩු වාසුන් නැහැ කියලා බෙදර ඉර වාසුන් නැහැ. සරණ කියන එකේ තේරුම ඒකනේ. ඒ වගේ සසර දුකින් මිදීම සඳහා තථාගතයන් වහන්සේ පැහැදිලි කළා වූ දෙයක් තමයි මේ රත්නත්‍රය කියලා කියන්නේ. තෙරුවන් සරණ එතකොට භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා බේදෙන් තුර හැමෝටම සරණ කරගන්න ඕන කාරණයක්. නමුත් අපි එහෙම බලන්නේ නැහැ ඒක. අපි බුද්ධ කියන එකට පිළිමයක් හරි පුදුලෙක් හරි ගන්නවා, එතනින් එහාට හොයන්නේ නැහැ. ධර්ම කියන එක ධර්මයේ කියලා ගන්නවා. මොනවද කියන්න දන්නේ නැහැ. ධර්මයේ ඉතින් බණ පොත වෙන්න පුළුවන්. සංඝ කියන එක සාමහාමුදුරුවෝ කියලා ගන්නවා. සංඝයාගේ සරණ කියලා කියනවා. එතකොට දැන් ගිහි සමාජයට හරි පැවිදි අයට කාගේ සරණද? තවත් හාමුදුරුවෝ සරණ කියලාද කියන්නේ එතකොට? නමුත් අත්තදීප සූත්‍රවල අත්තදීප කියන්නේ තමන් ආලෝකයක් තමන් දිවිනක් කරගන්නවා කියන අර්ථය. තමන් දිවිනක් කරගන්න කර වාසය කරන්න තමන් සරණ යන්න කවුරුවත් සරණ යන්න එපා. ධම්ම සරණ අනඤ්‍ය සරණ. ධර්මයේ සරණ යන්න කාගේවත් සරණ යන්න එපා. මේ බුද්ධ වචන ගැටෙන්න බෑ කොහෙවත්. එහෙනම් කාගේවත් සරණක් ලැබෙන්න බෑ මේකේ. නමුත් අපි සංඝයාගේ සරණ කියලා එහෙම ගන්නේ. වර්තමාන විවාහාරය තුළ ඇඳුම තුළ තමයි අපි මේ සමාජය බෙදන්නේ. ගිහි පාට ඇඳුම් අඳින්න, ගෙදර ඉන්න, කෙස් වවන, පැවිදි මේ මගේ පාටට අදාළ ඇඳුම් අඳින, කෙස් කපලා ඉන්න, තව පොයේ දවසට උනා සුදු වෙනම් අඳින. එහෙමයි අපි ගිහි පැවිදි කියන එක කරන්නේ. මේක ඇඳුමෙන් ගිහි පැවිදි වෙනස් කිරීමක්. නමුත් මේකේ තියෙනවා මේ සංඝ පදයට පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. මහා සංඝ රත්නය, සම්මුති මහා සංඝ රත්නය, ආර්ය සංඝ රත්නය, භික්ෂුණී භික්ෂුණී සංඝයා එහෙම කියලා කතා කරනවා. එතකොට මට මගේ ඔය අවුරුදු 15 20 25 කාලේ තමයි මේ වචනේ ඉස්සරවම ඇහෙන්නේ. නිවස්සල පවත්වන ධර්ම දේශනාව නෙමෙයි, දානවලදී
දානේ සඳහා ආර්ය මහා සංඝරත්නය වෙනුවට සම්මුති මහා සංඝරත්නය වැඩම කරවාගෙන මහා සංඝරත්නය වැඩම කරවාගෙන වෙනුවට මොකද්ද කියන්න දන්නේ නැහැ මෙහෙම එකක් කියවෙනවා. නමුත් නකුල මාතාව කියනවා තමන් සුදු ඇඳුම් අඳින්නේ තමන් සකෘදාගාමි කෙනෙක්. චිත්ත ගහපති කියනවා තමන් බුදුන් වහන්සේ ගියාවි මම සංවේදන පහම කඩාගත් අනාගාමි කෙනෙක් කියලා. එතකොට ගිහි පැවිදි බේදයෙන්තරව සෝවාන් සිට අනාගාමි වූ එක්කෙනෙක් දෙන්නෙක් නෝ දහසක් දහටක් දසදහස් ගණනක් ඉන්නවා කියලා තමයි බුදුන් වහන්සේ මට මතක ඔය ඒකනස්ස නම් හරි සූත්‍රයක කියලා තියෙනවා වමනෙක් අහපුත් තවත් නැකට. අත්තහි අත්තනෝ නාත කෝහිනාතෝ පරදියෝ කියලා පෙන්නන්නේ තමන්ට තමන්ගේ සරණ කවුද සරණ වෙන්නේ කියන. නැමෙ සසර දුකින් මිදීම හැම වෙලේදී මේ තමන්ට තමන් සරණ කර ගැනීම කියන තේමාව තුල තමයි ධර්මයේ හරි බුදුන්ගේ හරි සංඝයාගේ හරි කාගේ හරි සරණ තියෙන්න ඕනේ. දෙකක් මේක දෙකක් වෙන්න බෑ. වෙනසා මේකට වැඩිපුර එළියට එන්නේ නැති රහසක් තියෙන සූත්‍රයක් තියෙනවා. මට අද මේ ශනික කතාව සඳහා දීලා තියෙන මාතෘකාව මේක තමයි. ඒක තිබෙන්නේ ඒක අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ තියෙන්නේ. ඒක නම සෝබෙන්ති. සෝබෙන්ති කියන පදේ පොත්පත් ගණනාවක් ඔස්සේ හොයලා මම අර්ථ විග්‍රහ කරන් තියෙන්නේ. ඔය සංඝ සෝබන කියලා ඔබ කතා කරන්නේ. හොබවනවා. නියෝජනය කරනවා. ආලෝකමත් කරනවා. බබලවනවා. ඔය වුණ පදයක් හරියනවා. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව චත්තාරෝ මේ භික්කවේ පුග්ගලා සංඝං සෝබෙන්ති. පුද්ගල හතර දෙනෙකුටනේ පුද්ගල කාණ්ඩ හතර දෙනෙකුට මේ සංඝයා හොබවන්න නියෝජනය කරන්න ආලෝකමත් කරන්න බබලවන්න පුබුලන් කිය පුළුවන් කියන එක බුද්ධ වචනයක්. එහෙනම් සම්මුති සංඝ මහා සංඝ වෙනුවට උන්වහන්සේලාටත් ආර්ය සංඝ වෙන්න පුළුවන්. උපාසක උපාසිකා ඇඳුමේ ඉඳගෙන ඒ අයටත් ආර්ය සංඝ වෙන්න පුළුවන්. මේ ඇඳුම් මාරුවක් නෙමෙයි මේක සිත පැවිදි කිරීම සම්බන්ධ සිද්ධියක්. ඔය කයනේ පැවිදි කරන් ඉන්නේ අපි. සිතෙත් තියෙනවා පැවිද්දක්. එනිසා අපි මේ සමාජයේ ඒකයි ඔය ඔක්කොම වහන කරන්න බණ කියන්නේ නැත්තේ. කැමති කෙනෙක් නැත්තම් ඒ සඳහා සසුනේ බර දරන්න හෝ කැමති කෙනෙකුට ඉරු දෙilla අනිත් අයට අම්මා තාත්තා දරුවන් රැකගෙන සමාජීය කමිටු කරගෙන ආර්ථිකයේ බිඳුවට බස්සන්නේ නැති තමන්ගේ වැඩ කටයුතු කරගන්න ගමන් අනුගමනය කරන්න පුළුවන් පිළිවෙතක් මේක තියෙනවායි කියලා අපි කියන්නේ ඒක ඉදත් තිබුණ නිසා. මේ සංඝ භාවයට පත් වීම සඳහා ඇඳුම් මාරුවට වඩා කිසියම් අවබෝධයක පිළිසරණ තිබෙන බව. කවුද ඒ හතර දෙනා? පුග්ගලා කියලා අපතන පෙන්නන්න ඊට පස්සේ මේ සූත්‍රේ වෙනමත් පෙන්නනවා මේකට. එතකොට අර ඒකේ කාරණා තියෙනවා මෙන්න මෙහෙම. චත්තාරෝ මේ භික්කවේ පුද්ගලා ගලා පුද්ගලයෝ කණ්ඩායම් හතරක් වචන හයක් තියෙනවා හැබැයි. ඒ ඇඳුමේ නෙවෙයි තියෙන්නේ අවබෝධය සම්බන්ධයෙන්. වියත්තා, විසරදා, විනීතා, බහුස්සුතා, ධම්මදරා, ධම්මාන ධම්ම පටිපන්නා. අන මේ ටිකට එන්න පුළුවන් ඉන්න ඕනේ. ඔය ටිකත් කවුද? භික්ඛු භික්ඛවේ. භික්ඛුනි භික්ඛවේ ගැන අපට ගැටලුවකුත් නැහැ. බුදු සාසනේ එදා ඉඳලා භික්ෂු භික්ෂුනි ඒ පාරේ ආවා. නමුත් බුදුන් වහන්සේ දන උපාසකෝ භික්ඛවේ උපාසිකා භික්ඛවේ. සුදු ඇඳුම් අඳින පාට ඇඳුම් අඳින අය අතරත් උපාස උපාසිකා කියන ඇඳුමේ වෙනස නෙමෙයි මේ ව්‍යක්ත විසරද විනීත බහුස්සත ධම්මදර ධම්මාල ධම්ම පටිපන්න වෙන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආර්ය සංඝ භාවයේ හොබවන්නට භික්ෂු භික්ෂුණී උපාස උපාසිකා සිවුවන පිළිසෙම පුළුවන් කියන එක තමයි මේකෙන් කියන්නේ. ඒ කියන්නේ භික්ෂුටත් තෙරුවන් සරණ, භික්ෂුණීටත් තෙරුවන් සරණ, උපාසකටත් තෙරුවන් සරණ, උපාසිකටත් තෙරුවන් සරණ. සසර දුකින් මිදීම සඳහා.
නමුත් මේ තෙරුවන් සම්මතයේ තෙරුවන් සහ ආරි සත්‍ය තෙරුවන් කියලා කියන්නේ දෙකක්. අපට ඇහැට පේන වට්ටමින් අපි තෙරුවන් හදනවා බුදුන් පුද්ගලයා හෝ පිළිමය දහම් පොත්ගුල නැත්තම් පොත්පත් ටික සංගුණ ආවාසේ ඉන්න අය ආචාන්චා හිමියන් 2005-10 කාලෙක වෙන්න ඇති කරපු ප්‍රකාශයක් සම්බන්ධ පොතක් ලංකාවේ තියෙනවා අනිත් හේවත් ධර්මය හරි මොකක් ඒකේ ඒකෙත් ඒක මම දැක්කේ පස්සේ 2010න් විතර පස්සේ නමුත් මා මේ මතය දරන්නේ මේ හොයානින්න පාරේ 2000 විතර ඉඳලා උන්වහන්සේත් කරපු ප්‍රකාශයක් තමයි මේ ලෝකෙ පිළිගත්ත ප්‍රායෝගික බුදුදහම දේශනා කරපු කෙනෙක් ආචාර්ය හිමියන් කියලා කියන්නේ තෙරුවන් වැඩ ඉන්න ඕන පන්සලේ තුන්පලක නෙමෙයි මිනිස්සුන්ගේ හදවතේ කියලා දැන් කොහොමද මිනිස්සුන්ගේ හදවතේ තෙරුවන් වැඩ ඉන්නේ එතකොට පිළිමෙ වෙන්නත් බෑ පොත් බණ පොත වෙන්නත් බෑ හාමුදුරු කෙනෙක් වෙන්නත් බෑනේ අන්න දැන් හරියනවා නිකන් බෑ මේ පුද්ගලයෝ හතර දෙනාටම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම කරුණු පිළිබඳව කෝතනකින් හරි එකකින් බණ අහලා සම්මුති සත්‍යයන් ඉක්මවා යන දැක්මක් ඇති වෙන්න වෙනවා පුණ්‍ය ක්‍රියාවලට එහා යන ක්‍රියාවක් තිබෙන බව දැක්මක් ඇති වෙන්න වෙනවා දැන් සාමාන්‍යයෙන් අපි දස පුණ්‍ය ක්‍රියා නැත්තම් ත්‍රිද පුණ්‍ය ක්‍රියා කියලා දාන සීල භාවනානේ ගන්නෙ මේකෙන් වැහිලා තියෙන සම්පූර්ණයෙන්ම දාන සීල භාවනා නිවන් මඟ කියලා තමයි අපි කල්පනා කරන්නේ නමුත් පුණ්‍ය ක්‍රියාවත් සූත්‍ර දෙකක් ත්‍රිපිටකයේ තියෙනවා මේ දෙකේම කියන්නේ පාපේ අපි පැත්තකින් තියමුකෝ දානය තමයි නැත්නම් සීලය තමයි කෙනෙකුගේ උත්පත්ති ස්ථානය තීරණය කරන්නේ සිල්වත්කම අනුව මිනිසුන් අතර පහද්ද උසස්ද නැත්නම් දෙවියන් අතරද කියලා දානය තමයි ප්‍රතිලාභ තීරණය කරන්නේ කාම ලෝකෙට බලපාන්නේ දාන සහ සීල දෙක භාවනා බලපාන්නේ පාට දාන සීල භාවනාවල භාවනාව ඒ ඔබ ජාතක කතාව කියවන්නේ ද ජාතක පොත බුද්ධ කාලේ නෙමෙයි අබුද්ධෝත්පාද කාලේ වනාන්තරගත වුණා උත්තවසන් මොකද කරයි කියන්නේ කෙලස් යටපත් කොට දැහන් වඩා කසින වඩා පංචාවිඤ්ඤා අට සමාධි උපදවාගෙන බඹලෝ ගියා ඒ බඹලෝ යන්නේ මොනවෙන්ද දානේ දීලාද සිල් රැකලාද නෑ භාවනා පුණ්‍ය කිරීවත් වලින් පුණ්‍ය කිරීවත් භාවනා කියන්නේ අන්න එහෙම බුදුන් වහන්සේ පහළ වෙන විට තිබුණ බුදුන් වහන්සේ හඳුන්වා නුදුන් බඹලෝ යන භාවනාවට ඒක බඹලෝ යන දරුණාම කෙලස් නැතිම හෝ මාර්ගඵල නැහැ ඒ නිසා දාන සීල භාවනාවල භාවනාව වෙනුවට මේකේ තියෙනවා තවත් විදර්ශනා භාවනා කියලා එකක් ඒක දාන සීල භාවනාවල එක නෙමෙයි මෙත්ත චින්තච්ච භාවයේ කියලා පෙන්වනවා භාවනාවට නැත්තම් කෙලස් යටපත් කරලා සමාධියක් උපදවා ගන්න ඕන එකක් ඒක විස්තර කරන්න මෙතන ඇත්තේ නැහැ දැන් මට මේ වචන ඔක්කොම පැහැදිලි කරන්න බෑ එකක් දෙකකින් ගමු අපි මොනවද මොනවන්ද ව්‍යක්ත වෙන්න ඕන සාමාන්‍ය සමාජයේ ව්‍යක්තයි කියන්නේ ව්‍යක්ත කතිකෙක් කියලා කියනවා විනීත විසරද බහුසුත ධර්මදර ධම්මාන ධම්මපටිපන්න ඒක ධර්මශ්‍රවණය කිරීම තුළින් තමන් තුළ ඇතිවෙනා වූ කාරණය විචිත්‍රවත් ලෙස කරුණ පැහැදිලි කිරීමට පුළුවන් හැකියාව ව්‍යක්තභාවය කියන්නේ මේක තනියම අනුගමනය කරන්න නම් මෙතරම් විශාල ප්‍රමාණයක් ඕන නැහැ දැන් අපට ධර්මදේශකින් වහන්සේලා වශයෙන් එකෙම බණ හැමදාම කියන්න බෑ ඒ නිසා ත්‍රිපිටකයේ තියෙන ඕනෑම සූත්‍රයක් ආශ්‍රයෙන් ගලපන්න කියවලා ඒව ඔක්කොම ගලපගෙන පුරුදු දැනුමකින් ඉන්න වෙනවා හැබැයි මම අද කියන දෙයක් තමයි මට තනියෙන් නිවන් අවබෝධ කරන්න හිම වුණා නම් මම ඕතර පොත් හොයන්නේ නැහැ ප්‍රමාදයයි අප්‍රමාදයයි කියලා දෙක දැනගත්තාම මට හොඳටම ඇති
නැත්නම් නිට්ටයයි අනිත්‍යයි කියන එක දැනගත්තාම හොඳටම ඇති. මුළු බුද්ධ ධර්මයේම ওই දෙකේ තියෙනවා. හැබැයි බුදුන් වහන්සේ වදාළ පරිදි ඒ නිසා අපට මේ ව්‍යක්ත වෙන්න ඕන කොහොමද කියලා මම කාරණා කීපයක් නිකන් කියන්නම්. මේ සසර දුක් නිමා කිරීම සඳහා තෙරුවන් සරණ කර ගැනීමේදී බුද්ධ පදයට එන්නේ පංචස්කන්ධය අනාත්මය. මැටි හෝ රත්තරන් හෝ පුද්ගලයා නෙමෙයි. ධම්ම පදයට ධර්ම පදයට එන්නේ ත්‍රිලක්ෂණය. තව එහාට වෙන පදත් ගන්න පුළුවන්. ඒ වගේ සංඝ පදයට එන්නේ කවුරුවත් සරණ නෙමෙයි. තමන්ගේ මේ සංඝ භාවය. එතකොට ඒකට සංඝ භාවයට පත්වීම කියලා කියන්නේ මේකේ සෝවාන් වීම. ඊට පස්සේ තමයි ආරි සංඝ රත්නය කියලා කියන්නේ. අට්ඨපුරිස පුද්ගලයා කියලා කියන්නේ. ඒ අට්ඨපුරිස පුද්ගලයා කියන සංඝ රත්නයේ ගුණවලදී ඒක මහාන වෙලාම ඉන්නවා කියලා තියෙනවාද? සෝවාන් මාර්ගඵල සකෘදාගාමී අනාගාමී මාර්ගඵල ඉහත් පහල. ස්ත්‍රී හෝ පුරුෂ හෝ ගිහි හෝ පැවිදි. ඒ ගාථාවෙත් එහෙනම් ඒකනේ කියලා සංඝ රත්නය කියලා. එතකොට ඒක ඇඳුමේ එකක් නෙමෙයි චින්තනයේ වෙනසක්. හැබැයි මේ ලෝක සම්මුතියෙන් ගරහන්න එහෙම එපා මේ ඉගෙනගෙන. මොකද ඒක අනාගාමී වූ චිත්ත ගහපතිතුමා පවා සංඝයා මැදට ඇවිදින් වාඩි වෙන්නේ බිම. උන්වහන්සේලා අඳන දෙයක් අහපුවාම ඔබ වහන්සේලාගේ අවසර තියෙනවා නම් මං කියන්නම් කවරම මමයි දන්නේ උඹලා දන්නේ නැහැ කියලා එහෙම නැහැ. ආරි සංඝ රත්නය යටපත් වූ සමාජයක මහා සංඝ රත්නය තමයි සසුන පවත්තන ඉන්නේ. උන්වහන්සේලා කරපු කාර්යභාරය විශාලයි. මොකද ඔය මටත් මතකයි මගේ තරුණ කාලේ ඔය බණ තේරෙනකොට නිකන් සමාජයේ තියෙන අඩුපාඩු උපහාසයෙන් බලන්න පුරුදු වුණා. ඇදපළු ලකින්ට. ඒක නෙමෙයි කරන්න ඕන. කවුරුවත් අපහාසයට ලක් කරන්න නෙමෙයි මේක කරන්න ඕන. අපි තේරුම් ගන්න. එහෙනම් ඔබට මොනවද ව්‍යක්ත වෙන්න ඕන? ව්‍යක්ත වෙන්න ඕන කාරණාම කියන්න. ඔබ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය කියන එක නිර්වෘල තෝරගන්න පුළුවන්කම තියෙන වෙනවා. හොඳම ව්‍යක්ත භාවයක් මේක. පොතව ගන්නන පරිදි, පාසල උගන්නන පරිදි, දහම් පාසල උගන්නන පරිදි නෙමෙයි. තථාගතයන් වහන්සේ උගන්වව දාල පරිදි අපතුල සිදුවෙන මේ ක්‍රියාකදාපේ දාමය. අපතුල විතරක් නෙමෙයි, අපි ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල. එහෙම දොරවල් හය තුල සිදුවෙන පංචස්කන්ධ ක්‍රියාදාමයක් ගැන මේ රටේ තාමත් කතා කරන්නේ නැහැ බොහෝ දෙනෙක්. එනම් පංචස්කන්ධ කියන ධර්මතාවයේ තථාගත නිර්වචනය අපට වැරදි නම් එතනින් එහාට ලියන්න කියන්න කතා කරන්න පාඩම් කරන්න ඇරුණාම අර මාර්ගඵල පිළිබඳ සංඝ භාවයට යන්න හම් වෙන්නේ නැහැ කාටවත්ම. භික්ෂුන්ටත් බෑ, භික්ෂුණීන්ටත් බෑ, උපාසකටත් බෑ, උපාසිකාවටත් බෑ. ඒ අර තෙරුවන් ගොඩට ආපුවම තමයි ඔය තෙරුවන් සරණ යාමක් උඩින් හදාගෙන අනාගත බුදුහාමුදුරුවෝ එනකල් ඉන්න උනේ ඔය තෙරුවන් සරණ යන්න නැත්තම් නිවන් දකින්න ඔය ධර්මයේ වරද්දා ගත්ත හින්දා තමයි වෙන එකක්වත් නෙමෙයි. සමස්ත සමාජයම ඊට පස්සේ අනාගත බුදුන් දකින්න යන්න සසර හදන බුද්ධ ආගමකට පත් වුණා. මම නම් දකින්නේ බුදුදහම කියන්නේ සසර හදන එකක් නෙමෙයි. සසර හදනවා හැමෝම. අන්‍ය ආගමිකයෝ මේ ලෝකෙපන් මිනිස්සු හැමෝම වර්තමාන මොහොතේ කරන වැඩත් නිසා අනාගතේ සසර හදනවා. හදාගත් සසරකට යනවා. පවින් සසර හදන්න පුළුවන් පව උපාදානෙන්. පින් උපාදානෙන් සසර හදන්න පුළුවන්. ධාන උපාදානෙන් සසර හදන්න පුළුවන්. මම දකින්නේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරලා තියෙන වර්තමාන මොහොත සසර හදන එකෙන් මිදෙන්න. අන්නේ මිදෙන්න තේරුම් ගත්ත පුද්ගලයාට තමයි මේ ආරි සංඝ කියලා කියන්නේ. සසර හදන අයට නෙමෙයි. සසර හදන්න නැතුව ඉන්න ඕන. එහෙනම් ඔබට මේ පංචස්කන්ධ කියන ධර්මතාවය මොන පොත්වල මොනතරම් බොරු වැරදි තිබුණත් ඔබ ළඟ සිදුවෙන්නේ මේක කියලා තේරුණාම ඒක ඇත්ත කියලා පිළිගන්න කොන්ද හයිය තියෙන්න ඕන. එහෙනම් ඒකට එහෙම නැත්තම් ත්‍රිලක්ෂණය. ත්‍රිලක්ෂණය කියුවාම කෙස් අනිත්‍යයි, ලොම් අනිත්‍යයි, වතුපිටි අනිත්‍යයි, මල් පරවෙන්නේ අනිත්‍යයි නෙවෙයි. සියලු සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්ම ලක්ෂණය සහ නිට්ටසුඛාත්ම ලක්ෂණය.
ඒව සංස්කාරවල තියෙන දෙයක්. ඒ සංස්කාර කියන්නේ මේ බාහිර දේවල් නෙමෙයි. සංස්කාර කියන්නේ සත්‍ය අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඇවිද්දවන කාරණා ටිකට. එහෙම නැත්නම් අපුඤ්ඤාවි සංකාර, පුඤ්ඤාවි සංකාර, අනිජ්ජාවි සංකාර. පව් වලට, පින් වලට, ධාන වලට. ඒවා තමයි සංකාර කියන්නේ. ඒ සංකාර නිට්ටයයි කියන්නේ මොකද්ද? අනිත්‍ය වශයෙන් බලනවා කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව. එහෙමත් නැත්නම් තියෙනවා මරණ සති කියලා එකක්. මේ සමාජයේ ඔක්කොම මොකද කියන්නේ? කවදා හරි මැරෙනවා කියලා අද මෙනෙහි කරන්න ඕන මරණ සතිය. ඉතින් අද හිත හිතා ඉන්න මැරෙනවා මැරෙන මොහොතේ ඔක සිහි කරන්න පුළුවන්ද කාටවත්? නෑ, ඒක සැරේ මැරෙන්නේ ඒක සිහි කරන්න බෑ. මරණ සති කියන පදේ මේ රටේට වරද්දලා උගන්ලා තියෙන්නේ. ද්විතීය මරණ සති සූත්‍රය මම කියවලා බලලා දෙකම කියවලා බලලා මනත් කියලා තියෙනවා. ඒක මොකද්ද කියලා තියෙන්නේ? ඒක කියලා තියෙන්නේ මම මේ පෙන්වන්නේ ව්‍යක්ත වෙන හැටි, මතක තියා ව්‍යක්ත විසරද වෙන හැටි කාලය ඉක්ම වෙන කල. ඒක කියනවා කාලය තුල හොරෙන් ගෝනිස්සුකුගෙන් හිකනලෙකුගෙන් වාතයේ කිපීමකින් ආහාර අජීර්ණයකින් දවල් කල හෝ රැ කල අපේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කොයි වෙලේ හරි. ඇත්තනේ කතාව. ඒ මරණය සිදු වෙන වෙලාවට අකුසලයක් හිතට ආවොත් පරලෝය යහපත වෙන්නේ නැහැ. එහෙනම් අකුසලයක් නොඑන්න මරණ සතිය වඩන්න කියලා තියෙන්නේ. ඒක එහෙනම් මොහොතක් මොහොතක් පාසා එතන අකුසල් මරණයටපත් කරන්න වෙනවා. ලෝභ දේශ මොහ මරණ මරන්න ඕනේ. ඒකට සිහිය තියෙන්න කියලා අර කියන්නේ. අපි මේ තැන්වලද ඉන්නේ. කොතරම් මේක නිවැරදි කියලා කියනවා නම් මරණ සති බික්කවේ භාවේත අමත ඕගදා අමත පරියෝසාන වෙන මොකක්වත් දැනගන්න ඕන නැහැ. බුදුන් වහන්සේ වදාළ පරිදි මරණ සතිය භාවිතා කරන්න පුළුවන් නම් නිවන බැසගත්තේ වෙයි. ඕගදා කියන්නේ නිවන් කෙලවරකට ඇත්තේ වෙයි. ආ, මට ලෝකෙ පෙන්නන්න මං කවදා හරි මහලු වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා කියපු කට්ටිය නිවනට බැසගත්ත කෙනෙක්. කී කියා ඉන්නවා විතරනේ. බුදුවරු අදාළ ආරි සත්‍ය අර්ථය නොගැඹුරු කර ගැනීමට කියන්නේ අනුපුබ්බේන පුතක් ජනගතෝ හෝති කියලා. ආර්යයන් වහන්සේලා ඉවර වෙනකොට මේක පුහුදුන් මට්ටමට අර්ථ නිගුණ නොගැඹුරු කරගන්නවා. ඊට පස්සේ නිවනින් එහා පැත්තටත් කතා කරන්න පුළුවන්, ලියන්න කියන්න පාඩම් කරන්න පුළුවන්. ප්‍රායෝගික වෙන්න බෑ. ඒකයි වෙලා තියෙන්නේ. නිසා ඔබ ත්‍රිලක්ෂණයෙන් හෝ චතුස්සත්යෙන් හෝ පටිච්චසම්පාද නිරෝධයෙන් හෝ මරණ සතියෙන් හෝ බොජ්ජංග වලින් හෝ සතර සතිපට්ඨාණයෙන් ඔය රටේ තියෙන පරිදි නෙමෙයි මේ සිද්ධියට අවතීර්ණ වෙන්න ඕන කොහොමද පිළිබඳව ව්‍යක්ත භාවයක් ලා එකකින් ඇති. ඔබයි මා ඉගෙනගත්ත පටිච්චසම්පාද මතක. ඒකට අනිවාර්යෙන්ම ආත්ම තුනක් ඕන. දෙකක් ඉස්සර ජීවිතේ, ඉතුරු ටික මේ ජීවිතේ, ඉතුරු ටික ඊළඟ ජීවිතේ. ඔබ තමයි අතීත වර්තමාන අනාගත බෙදන්නේ. ඉතින් කොහොමද අපට ව්‍යක්ත බවක් ලැබෙන්නේ? ඔබේ ඇහැට, ඔබේ කනට, ඔබේ නාසයට, ඔබේ දිවට මේ යම් කරණා හමු වෙනකොට මේ හේතු කීපයක් ඕන. ඒ හේතු කීපයක ඵලය තමයි ඇහැට රූපයක් පේනවා, කනට ශබ්දයක් ඇහෙනවා කියලා කියන්නේ. ඒ ඵලයේදී අපි ඒකට ඇලිලා සතර හදා ගන්නවා. මංක හසර හදනවා කියලා. අන්න ඒ හසර හදන එකට කියන අනුලෝම පටිච්චසම්පාදය. පටිච්චසම්පාදය පොතේ නෙමෙයි තියෙන්නේ, ආත්මතර කත්මේ තියෙන්නේ. ඇහැට හමු වෙන අරමුණක් තුළ, ඇහැට හමු වෙන අරමුණක් තුළ සිදු වෙන සිද්ධියේදී අතීතයක් තියෙනවා, වර්තමානයක් තියෙනවා, අනාගතයට තැබීමක් තියෙනවා. සියුම් දහම් ඔන්න ව්‍යක්ත භාවය ලබන්න ඕන හැටි. ඔක්කොම තේරුම් ගන්න ඔබට කාලයක් නැහැ. ඔබ වගකීම් දරන්නන්නේ නෑ. අවශ්‍ය කටයුත්ත කරන්න මූලික දැනුම ලබා ගන්න. මම ඒකට කියන්නේ මේ අබෞද්ධ හෝ බෞද්ධ අපේ සිතේ වෙමින් පවතින දෙයක් තියෙනවා. බණ තේරෙන තුරු වෙන්නේ ඒකට කියනවා ප්‍රමාදය. වෙමින් පවතින දෙන ප්‍රමාදය තෙරුවන් සරණ කර ගන්නකොට අප්‍රමාදය ආරම්භ වෙනවා. විසරද කියන්නේ, විසරදගේ සංගීතය එහෙම විසරද කියලා කියන්නේ.
ඉස්කෝල ගිහින් සරිගම පාඩම් කරවට විසරද වෙන්නේ නැහනේ. ඒ පිළිබඳ ප්‍රවීණත්වයක් ලබන්න වෙනවා. චතුරු වයිසාරද්ධතාවය එහෙම කියලා ඔකෙත් පෙනෙනවා. දැන් බුදුන් වහන්සේගේ චරිතය ආරම්භ වෙලොත් මම දකිනවා ලෝකෙ මොකවත් ඉතුරු වෙලා එහෙම නැහැ ආයේ. බණ කියන්නේ. ලෝකේ තියෙන හැම දෙයක්ම උපමාවට අරන් තියෙනවා. අහස, මුහුද, වැලි, වලාකුල්, ඉර, හඳ, පර්වත, කැලේ, කඟවේන, ගැරඬිය, බිත්තර, කුකුල් බිත්තර රැකීම මොන දෙයක්. ඒ හැම එකකම සිද්ධිය අපේ සිතේ සිදු වෙන ප්‍රමාදයට හෝ අප්‍රමාදයට ගලපන එක තමයි කරලා තියෙන්නේ. එදා නොතිබුණේ වල් විතරයි පිටකේ නැත්තේ. එදා තිබුණ ඔක්කොම තියෙනවා ඔකේ. නෑ අද තියෙන જાති තේරුම් ගත්තාම ඒ වෙනොත් මේක ගලපන්න අයිතිය සහ නිදහස අපිට තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාරපු උදාහරණ ටික විතරක්ම නෙමෙයි පායසජ රාජන් සූත්‍රයේ කුමාර කාශ්‍යප හාමුදුරුව තමන්ට අදාළ උදාහරණ ටිකක් අරන් තියෙන්නේ. තේරුම් ගත්ත පුද්ගලයා මේ උපමාවකින් කරුණු පැහැදිලි කිරීමේ කරලා තියෙන්නේ. දැන් මේක තේරුම් ගත්තාම අර සිතෙහි ඇති කරගන්න පුළුවන් සංසුම් බවට පත් වෙන්නට අවශ්‍ය දරන උත්සාහයට තමයි මේ විනීත භාවය කියන්නේ. ශාන්ත දාන්ත කුදීන්ත කුණ්ඩු වගේ සුදු රෙද්දක් පුරවගෙන ඇද්දක පියාණ ඉන්නවට නෙමෙයි. සොයං ශික්ෂණයක් හම්බ වෙනවා. ශබ්දය තමයි අපි ප්‍රිය කරන්නේ. බුදුදහමේ පෙන්වන අන්තිමට නිශ්ශබ්දය ප්‍රිය කරන්න ශබ්දයෙන් අයින් වෙන්න කියලා. ශබ්දය කියන්නේ මේ ශබ්දයේ කියන අර්ථය නෙමෙයි කලබලකාරී බව. නොසංසුන්කම. හැම විටම අපි නොසන්සුන්කම තුළ තමයි ජීවත් වෙන්න කැමති. නමුත් බුදුන් වහන්සේ පෙන්වනවා හැම විටම මේ නොසන්සුන්කම යටින් නොසන්සුන්කමට රිදවන්න බැරි සන්සුන්කමක් තියෙනවා කියලා. ඔක හොයාගත්තාම ඒකට කියනවා හොඳ මිතුරෙක් කියලා. ඒ ආශ්‍රය කරන්න හොඳ මිතුරෙක්. මම වදයක් දෙන්නේ නැහැ කවදාවත්. ඒ මිතුරාට කියන්නේ උත්තරීතර හුදකලාව කියලා. ව්‍යක්ත භාවයට යනකොට හම්බ වෙන જાති. දැන් බහුසුත බොහෝ වැසූ පිරුතෙන් කියලා පෙන්නන්නේ මේ කතා කරන්නේ බාහිර විෂයන් පිළිබඳ නෙමෙයි. ඒවටත් බහුසුත භාවයක් අවශ්‍යයි. යම් යම් විෂයන් හදාරනකොට උගන්වනකොට ගෝලින්ට වඩා ගුරුවරු දැනගන්න එපා. ඇසු පිරුත් වෙනවා මේ කියලා. පිරු කියන්නේ පුරුදු කළ කියන එක. එහෙනම් බොහෝ ඇසු ධර්මය ඇසලා ඊට පස්සේ ප්‍රායෝගික පුරුදු කිරීම තමයි පිරුතෙන් කියලා කියන්නේ. ඒ කියන්නේ අනුගමනය කිරීම තුළ තමන්ට ලැබෙච්ච පරිචයක් අත්දැකීමක් යම් සංසුන් බවක් ප්‍රතිඵලයක් තියෙන වෙනවා. වියත්තෝ විසරදෝ විනීතෝ බහුසුතෝ. අර තියෙන ධර්මයේ දරණ ධර්මදර. ධර්මයේ දරණ කියන්නේ මොනව හරි ඔළුව තියන් ඉන්නවා කියන එක නෙවෙයි. ප්‍රශ්නයකදී ගැටලුවකදී ලෝභයේ දේශයේ මෝහේ පාවිච්චි කරලා විසඳන්න යන නම් ධර්මයේ දරන්නේ නැහනේ. ධර්මයේ දරන්නේ අනිත් දුක් අනාත්මය වළන කෙනා. ධර්මයේ දරන්නේ මේ මොහොත හේතු ඉතුරු නොකර අවසන් කරන්න නිරෝස නිර්වශේෂ නිරෝධය තේරුම් ගත්ත කෙනා. අනිත් අය ධර්ම දරන්නේ මේ ලෝභ දර, දේශ දර, මෝහ දර. තව එකක් තියෙනවා ධම්මානු ධම්ම පටිපන්න. මේ ක්‍රමික පියවරකට පැමිණි කියන එක මේකෙ පෙන්නන්නේ. ඔබ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් කියලා. පියවරෙන් පියවර කියලා. මේකට අපි ළඟ තියෙනවා ධම්ම අනු ධම්ම සිද්ධියක්. කොරලෝසු තත්තරෙන් තත්තරයට මේ යනවා වගේ කටුව. අපි මේ ජීවිතේ තත්තරෙන් තත්තරේ ගෙවෙන්නේ. ඇසෙන් හෝ කණෙන් හෝ නාසයෙන් හෝ දිවෙන් හෝ කයින් නැත්තම් සිතින් එන අරමුණක් ඔස්සේ තමයි අපි යන්නේ. මේ අරමුණු හයට සහ හම් වෙන දොරවල් හයට තමයි සියල්ල කියලා දේශනා කරලා තියෙන්නේ. මේ සියල්ල දැනගන්න ඕන. එතකොට සියල්ලේ අභ්‍යන්තරය ඇහෙන් ගත්තත් කණෙන් ගත්තත් නාසයෙන් ගත්තත් දිවෙන් ගත්තත් සිතෙන් ආවත් ස්කන්ධ පහක ඉපදීම මැරීම. ඒකට ධම්ම කියනවා. ඒක නැතකොට තව ස්කන්ධ පහක් හට ගන්නවා. ඒකට අනුධම්ම කියනවා. මේ ස්කන්ධ පහෙන් පහට මමගේ මගේ ආත්ම කොට ගනිමින් ධම්මානුධම්ම ප්‍රතිපදාවක නෙමෙයි සතර යමන ප්‍රතිපදාවක යන්නේ. භවගාමි ප්‍රතිපදාවක.
ඒක නවත්තන්න මේ මොහොත පාවිච්චි කරනකොට තමයි අර අනාගත සතරක් හදන්නේ නැතුව අවසන් කරනවට තමයි පෙන්වන්නේ නිර්වශේෂ නිරෝධය නැත්නම් සංස්කාරයන් ගැන දුක්ඛ අනාත්ම බැලීම. දැන් එතකොට ඔහු මේක තේරුම් ගත්ත පුද්ගලයා භික්ෂුව හෝ භික්ෂුණී හෝ උපාසක උපාසිකා දැන් මේ වැඩේ කරනවා. දැන් සංඝ සරණ කර ගන්නවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ බුදුරු දේශනා කරපු ධර්ම කැලේට ගිහින් කරන්න දෙන එකක් හරි මහාන වෙලා කරන්න දෙන එකක් හරි කියලා හිතනවා නම් ලොකු වැරැද්දක් ඒක. එහෙම සමාජයක් තිබුණා එදා පහසුයි. අද ඊට වඩා අපහසුයි පැවිද්ද මන් දන්න හැටියට. මොකද සියලුම කුණු කන්දල් පැවිද්දන්ගේ ඔළුවට දාලා තියෙන්නේ. නමුත් මේක තේරුම් ගත්ත පුද්ගලයාට තමන් ගත කරන ජීවිතයේ අයහපත් නැතුව යහපත් කර ගනිමින් පැවරී තිබෙන්නා වූ යුතුකම් මනාව තේරුම් අරගෙන ඉටු කරමින් මේ වර්තමාන මොහොත අනාගතයක් හදන්න නැත්නම් කටයුතු කරන්න මේ ස්කන්ධ පංචකය අනාත්මය පාවිච්චි කරන්න පුළුවන් නම් දැන් ඒක තමයි අර සංඝ භාවයට පත්වීම කියලා කියන්නේ. අර සංඝ රත්නේ වන්දන ගාථාවේ අටපිරිස පුද්ගලයා එස භගවතෝ සාගෝ සංඝෝ දැන් ගෙදර ඉතර පන්තලේ ඉතර දින්නෝ ඇත්ති සෝවන් සකෘදාගාම නාමයයි ඒකෙම කියනවා නේද සංඝ කියන පදේ තේරුම. ඒවට නැති ඒකට ආවේ නැති සංඝ පදයට තමයි සම්මුති හෝ මහා සංඝ රත්නේ හෝ කියලා පාවිච්චි කරන්නේ. ඔය ඉතින් ආර්ය සංඝ රත්නේ නැති වුණා කවද හරි ධර්ම යටපත් වුණ පටන්. ඉතින් බුදු සාසනේ වනසලා දාලා අනාගත බුදු සාසනේද අපි ආර්ය සංඝ රත්නේ ඇති කරන්න ඕන නෑ. යටපත් වීමක් නේ වෙලා තියෙන්නේ. විවටෝ විරෝචිත නොපටිච්චන්නෝ වැහුණුත් නම් බලන්නේ ඉතින් විවෘත වෙනවා කියලා නේ තියෙන්නේ. මම වෙනුවෙන් ඔබ වෙනුවෙන් ඔබේ දරු පරම්පරාව වෙනුවෙන් ලෝකය වෙනුවෙන් මේ සිදුවෙන්න යමින් යන සිද්ධිවලදී ධර්මයේ සරණ නැත්නම් ලෝකෙම විනාශ වෙනවා. මොකද පාවිච්චි වෙන්නේ අධර්මයේ සරණනේ. එහෙනම් ලෝකේ ආරක්ෂා වෙන්න නම් ලෝකෙටම ධර්මයේ සරණ ඕන නැවෙනවා. ඒක ලෝකෙට නෙමෙයි සරණ වෙන්නේ මම පෞද්ගලිකව මිනිස්සුන්ට. එක එක්කෙනා සරණ කරගන්නකොට තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. එනිසා මේ සෝබෙන්ති සූත්‍රය ආශ්‍රයෙන් පෙන්වන්නේ සද්ධර්මය වටහා ගත්ත ඕන කෙනෙකුට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස තුලම මේ සංඝ භාවයට පත්වීමේ ඉඩකඩ බුදුහාමුදුරුව අහුරලා නැහැ. ඒක ඇඳුමේ පරිවර්තනයක් නෙමේ. ගිහි බව කියන එකේ තේරුම මම පැහැදිලි කරන්නේ ඔබ පැහැදිලි කරන්නේ සුදු ඇඳුම ගිහි පාට ඇඳුම පැවිදි කියලා. මම කල්පනා මේ ආරි සත්‍යයේදී පෘථග්ජන භාවයේ ගිහි ආරේ භාවයේ පැවිදි ඔන්න රහස හිත පැවිදි කරගන්නකොට එහෙනම් ඔවුන් පටිසෝත ගාමින් නොවන කෙනෙක්. දැන් ඔවුන් ළඟ මේ කෙලෙස් නැසන සංඝේ සරණ තියෙනවා. කවුරුවත් සරණ වෙනව නෙමෙයි තමන් මේ කෙලෙස් නසා ගන්නා වූ සංඝේ සරණින් සතර ගමන කෙලවර කරගන්නවා. දැන් එතකොට තමන්ට තමන්ගේ සරණ ධර්මයේ සරණ කරගන්න කවුරුත් සරණ යන්න එපා කියන එකට ගැලපෙනව නේද? එනිසා මේක මට පැයක් දුන්නම් පැයමත් විස්තර කරනවා මම අර වචනවල අර්ථය. මේක කාටවත් රිදවන්න පහර ගහන්න අපහාස කරන්න යොදා ගන්න එපා. ඔබට ඕන නම් තථාගත බුදුපියාණන් වහන්සේගේ සද්ධර්මයේ දැනසීම මේ ජීවිතේ ඒක සඳහා ප්‍රවිෂ්ඨ වෙන්න ශක්තියක් කරගන්න. පාසල් හෝ දහම් පාසල් හෝ ඔබට උගන්වපු බුද්ධ ධර්මයේ මේ සඳහා ප්‍රමාණවත් නැහැ. ඔබට පාඩම් වුණේ වචන ටිකක් විතරයි. මම ওই ඔක්කොම වචන පාඩම් කරලා තියෙනවා ඒ කාලේ. ලියන්න කියන්න පාඩම් කරන්න. නමුත් ඒක දැනීම මේක දැකීම මේක ප්‍රායෝගික වෙන්න ඕන. ඒ ප්‍රායෝගික වීමේදී තමයි මේ සංඝ භාවයේ සරණ වෙන්නේ සතර දුකින් මිදෙන්න. ඒ නිසා බුදුන් වහන්සේ වදාළ සෝබෙන්ති සූත්‍රේ වරදින්න බෑ. අපිට වරදින්න පුළුවන් සමාජයට. ඒ සෝබෙන්ති සූත්‍රයේ සඳහන් පරිදි ඔබට තෘප්තිමත් සංසුන් ගැටුම් අවම කරගත් ජීවිතයක් ඔබ ඉන්න පරිසරය තුළම ඔබේ වගකීම් තුළම ගත කරන්න පුළුවන්. එතකොට ඔබට කාගේවත් සරණ නෙමෙයි ඔබේ සංඝ භාවයේ සරණ සසදුකින් දෙන්න ක්‍රියාත්මක වෙයි. මේව තේරෙනවට කියනවා ධම්මැස පෑදෙනවායි කියලා. ඊට පස්සේ අනුගමනී ප්‍රතිපදාවට වැටෙනකොට ආපහු යන අය සසර හදන අය නෙමෙයි සසර ඉවර කරන අය. සසර ඉවර කරන අමුතකුකුත් නෙමෙයි දුක් ඉවර කරනවා. ඒක තේරුම දුක් තමන් හදාගන්නවා ඒවා අයින් කරන අය ඔය. එහෙනම් ඉතින් මීට වඩා කාලය ගත යුතුයි කියලා මම හිතන්නේ. මට ලැබිච්ච කාලය අවසන් වෙලා තියෙන්නේ. ඔබටත් එහෙනම් ඔබ ඉන්න ඔය යහපත් වගකීම් තුළ
ඇඳුම මාරු කරන්නේ නැති මේ චිත්තාභ්‍යන්තරේ පරිවර්තනයේ ආරිසංග භාවයට පත් වෙන්නට කරුණ අවබෝධ වේවා, හිතක් ඇති වේවා, ඒ තුලින් බුදු සසුන ගොඩගන්න කොටස්කාරයක් වෙන්න ලැබේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. මම මේ ගමන යමින් ඉන්නේ. අවත් වෙන්නේ.